සසනීප කාලයේ මාවදාල ගිය බිරිඳ නැවත ආව උත් ම භාරගන්නේ නැහැ. ඒ විඳවපු කාලයේ මට යාලිත්විඳවන්න ඕනි නැහැ. සචිත් පිරිස් ලෙඩ වෙන්න පුළුවන්, සලි නැතිවෙන්න පුළුවන්, කැමතිකට්ටේ දාලයන්න පුළුවන්. ඇව තෝරගත්ත ගැලපර නිසයි වෙන හේතුවක් නිසා නොවේ. සචිත් පිරිස් කියන නම ඇසුවත් ඒ රෝබේදටුවත් කටහඬ ඇසුවත් ඒ කවුද මනවාද කරන්න කෙර නොදන්න කෙනෙක් නැහැ. සංගීතයම ජීවිතය කරගත් සචිත්කය නෑ පසුගේ කාලේ පොහෝ දෙෙක කතා කළ චරිතයක් බවට පත්ව වනාඒ ඔහුගේ අසනීපතත්වේ නිසා නමුත්දැන් නම් මොහු ගෙන කවුරුත් කතා කරන්න හෝගේ අලුත්ම ගීත ගෙනයි. නිර්මාණය එ දවස් ගෙවන සචිත් අනුකාම්පාව නිසාධ ප්‍රතිචාර ලැබෙන්නේ අපි බලම ඔහොමොවාද කියන්න කියලා මේ ඔහුත් එක් ඔෝගේ ජීව. तेගේने करने अलुत्म කता बाहाए, සාිත් කොහොමද ජීවිතයේ දවස ගෙවෙන්නේ සංගීතය එක්කමද සතුටින් දවස ගවෙනවා දවස වැඩ කටයුතු කරගෙන සංගීතයක්ක දවස ගෙනවා කිවොත් වරදක් නැහැ කාලයක් මග හැුණු සංීත ජීවිතයේ ලිත් පටන් ගන්න පුළුවන් වෙන මග හැරුණු කාලෙට එක් මදැන් වැඩ කරනවා අඩුම තර්මය මාසකට වතවා කෝ ගීතයක් කරන්න තයි මන්දැම් බලාපොරොත්තුවයෙන් ඉන්නන්නේ. දෙව්ලියේ කියන ගීතේ රිලිස් කරන්න ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීමක් විදිහට වෙන්න ඇති නේද මං අවරුදු හයකට පස්සේ පසුගේෙ දෙෙම්බර් මාන්සේ අඩගම් කියලා ගීතයක් කරා ඒ ගීතයට හිතපු නැති විදිහයට ප්‍රතිචාර ලැබුණා මේ වසගත තත්ඇත්තකරට හලා අරිනවා ඒ හේතු නිසාමට ගීත කරන්න පරකෝනා නමුත්මට අු ගීතයක් පසුගේදෑ එඒ දක්න අවසාාව ලැබුණ ඒ තමයි දේිය ගීතය මේ ගීතය මම ගයනා කරන්නේ සමවිත මුදු කටුව එක් මේ ගීතයටත් හොඳ ප්‍රතිචා ලැබෙනවා ගොඩක් ්‍රරසිකෙන් කමෙන් කරලා තිබ ගීත ලසනයි කියලා ඒ ප්‍රතිචාර දැක්කම් හරිම සතුටුයි සමත මුදු කොටුව කියන්නේ ලාය අන් විත කටහ ඩක් තියෙන ගයිකාාවක් සමාජමා දෙ නිරාන්න රම කතා හට ලක්වෙන නිසාද ඇය මේ ගීත ගනයට යොදා ගත්තේ ටික කලකට කාලද සමත මුදු කොට බෙරද දැන්ීමට සම්බන්ධබුණ. ඇගේ කටठහන් ේ මහොත හාන්න ලැබුණ මංහිතු දෙවලිය ී තයටට ගැලපෙනම කටහඬ ඒ තයි කියලා ඒ නිසා पදහා සංගීතයට ගැපෙන ඇගේ කටහඩ මම ීතයට යොදා ගත්තාවෙ नहीं හේතුක් නැ එ අතිශය දक्षකයි खाවා ගීතයට රपපරචනා නිර්මාණය කිරීම දැන් කාලේ රැල්ලක් වෙලාने මේ ගීතයට අරූප රචනාව කරන්න බලාපොරොත්තු අක්තියෙනनाද රට ඇයට පස්සෙම ීතයට රචන කරන බලාප රతත්ව තියෙන ඇතටම ක් මంట සික න් ලබා න්න ලා රොත්තුව ෙනනවා රూප රචනා කලා වෙක්ක දోశ రోපණ නෝ වැඩ. අදහා සංගීතය කොහෙත්ම රූපරාමු ගැලපෙන් නැහැ කියලා. ඔබ ටඒ වගේ චෝදනායල වෙලා තියනවාද වසර් ගණනාවට කලින් මං ඉන්දියාවේ හිටේ. වයිදස් කොලවර කියන චිත්‍රපටේ ංගීතය නිර්මාණය කරන්නමට ආරාධනාවක් ලැබුණා. කොලවර ගීතට මම සංගීතය නිර්මාණය කරා නමු රට තිබ ත්වක ඉදියාව න්න පුළුවන් කමක්ති බෙනැහැ සිංහල අයට ඉන්දාව ප්‍රශ්න හතු නිසාමට ලංකාවටන දධබනා නමුත් ම ොවර ගීතය කරබ සංගීතය භාවිතා කරලා බෙන්න්න කියන ගීතය නිර්මාණය කලා මේ ගීතය වශනවල කි. හාරයක් නෑ ගැල පෙන්න්නෙනහ නමුත් ශබ්දරසේ නිසා තරුණයින් පිරිසක් කියය වැලඳ ගත්තා නමුත් බොෝ දෙෙනෙක්මට පෙන්න්න නිර්මාණ කනම කියලා නමුත් වැරදි අදහසකින් නිර්මාණය කර නොවෙේ ඒ ීතයටට නම්මට හැමෝම් වගේ බැන්න නමුත් දෙබලිය ීතයට ලස්සනර උපරචනාවක් කරනවා ලැබුණ ප්‍රතිචාරවලට හානියක් වෙන්නඇතුව හා ඒ නිර්මාණය රසට හානයක් නොකර සසාචිත් ස්සර කුම චනාප්‍රියයි නමුත් දැන් ඔබගැෙන කතා කරන්න හා ඔබට ප්‍රතිචාර ලැබෙන්නේ අසරී ප්‍රතාත්වය අනුකම්පාවනිසාකිෝ Terima <laughs> ම නම් හෙමනම් පාව ලබාගෙන ීවත් වනෙනෙක් නොබයි නිර්මාණ කරන කෙනකුත් නොවයි මගේ දක්ෂතාවටමට ප්‍රතිචර ලැබනොත් ඇති ම මගේ ලෙඩෙ මමාකට කරත්නෑ කරන්න ඉත්නහැ කලාකරුවේ කැටියට අපේ දක්ෂතාවට තමයි රසසිකයන පිළඟ ඉන්නන්නේ. අදක්ෂයිනම් ප්‍රතිචාර ලැබෙන් නැ. නිර්මාණ අසාර්ථකයිනම් ප්‍රතිචාර ලබෙන්න්නෙ නැහ. ඔබ දෙදස් දොලා වර්ශය සිට වසර ගණනාවක් පිළිකා මාරයක සටන් කළ තරුණෙක් දැන් හොඳටම සුවයි කියලා ආරංචි දැන් හොඳටම සුවයි. මනස සුවේ තබාගැනීම මන්න සැලි. කරගන්න නැතුව ජීවත් එක තමයි මම කළේ හිත වැට න අවස්සා තිබ්බා ජීවිතය නැති කරගන්න ඕනෙ කියලා හිතතුනුව අස්ථ තිබා නමුත් ඇත්ත කියනද තේරම් ගාට පසේ අද දවස කහොමද සතුටින් ජීවත්වෙෙන්න්නේ කිය ම ඉගෙන ගත්තා අදරත් මම ජීවත් වෙන්නේ අතීතය අනාගතේවත් නොවේ වර්තමානය ඒ නිසා අද දවස මම සතුටින් ජීවත් වෙනවා ඒ සතුට හා මනස සුවපදව තබා ගැනීම මගේ රෝගය සුවවෙන්න බලපෑවා මම දැන්ස්ුවෙන් ඉන්නවා පිලිකාව කියන්නේ මාරාන්තිකයි තමයි නමුත් දිය වැඩියාව කිය එක පිළිකාවට වඩා பයානකයි ලඩවෙන්න පුළුවන් සலி නැතිවෙන්න පුළුවන් කැමති කට්ட்டிී දාலයන්න පුළුවන් නමුත් නර්ක කාලයක් වගේම හොඳ காලයක් எனෙනවා මසි වැටෙන් ැතුව ඉ එක තමයි හොඳම බෙේත පිළිකාාවෙන් හෝ වෙනත් ரோගයකින් පෙළෙනයගෙන් මම இல்லන්න එච්ச்சරாய் අසනීප තත්ත් ඔබේ බිරිந்து ඔබව දාலයනවා දැන් ඔබ සියයට සියක් හොඳින් අසනීපෙන් නිසා හැරගිය බරිந்து නැවතාව ඔබ භාරගන්නවද மොනதைති බත්න තත් මම ජීවත්වෙෙන්න්න භර්තමාන අසනීප ත නිසා මගේ विවා ජීविතतेය තිබ්බේ खෙति කාල्याයිඒ අतीतीය සිद् भीीමක් විතරයි මම ඇය ගැනවත් ඒ අतिතිය ගැනවත් කතාරන්න දැන් කැමති නෑ है ඇඒනක් නෑ නවත අවු बाාරගන්න ितන है මම ඇ නිසා वि्यෝप කාලයක් තිබ्බා ඒවාගේ කාලයක්කාය උදාකරගන්න මගේ किසි කැමැත්තක් නෑ සතුරින් जीවත් වෙන්න तिबබත් මට ඇති දැන් පෙම්වත एकද को හෙත්ම නැෑ නිර්මාණ වලට විතරයි මගේ අවධානය යොමුවෙලා තියෙන්න්නේ නැවත विවායක් කරගන්නවද නැවත विවා ගැ මම තාාවම හිතලා නෑැ. අසනීප කාලේ ඔබ ලඟින්ම හිටිය කවුද මගේ දෙමාාව පියෝ සහ මගේ සහෝදරයෝ දෙන්න. එක අය කෙනෙක් විවාහ කයි ඔහ අමයි මට හයියක්ොුණේ මම දැඩි වාසනීපෙන් ඉන්න කොට අම්මතා මානසිකව වැටෙන් නැති නමුත් මටේ බව දැනන්න දුන්න නැහැ. අසනීපයක් තියන කොට වටේ ඉන්න අයත් මානසිකව වැටෙන් නැතු छීවත්ෙන්න්න ඕන.